පොන් අද මම හදන්නේ ඇපල් කරි එකක්. මේක ඇඹරැල්ල අඹ වගේ බොහොම රසවත්ව හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම විදේශ රටවල ඉන්න අයට අඹ ඇඹරැල්ල හොයාගන්න අමාරු නම් මේ වගේ ඇපල් කරි එකක් හදලා බලන්න බොහොම රසයි. දැන් අපි බලමු ඒක හදන්නේ කොහොමද, ඒකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. මේ වගේ තවත් කෑම වර්ග හදන හැටි බලන්න අපිව subscribe කරන්න, notification bell එක click කරොත් වීඩියෝ ඔබ ළඟටම ගෙන්නා ගන්නත් පුළුවන්. මේකට අවශ්‍ය වෙනවා කොළපාට ඇපල් ගෙඩි 3ක්. මේක ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධයි බයිට් ඇපල් කියන නමින්. එහෙම නැත්නම් විදේශ රටවල කුකින් ඇපල් කියලා විකුණන්න ඇති. මේක ටිකක් හයියයි. නිකන් සාමාන්‍යයෙන් කොළපාට ඇපල් ගෙඩිය ඉබෙනවා ඒවා ගන්න එපා. ඉදිච්ච ඒවා හයිය. ටිකක් අමු ඇපල් එකෙන් ගන්න ගෙඩි 3ක්. අම්මිරිස් කරල් 2ක්. උළුහාල් තේ හැඳි භාගයක්, ලූණු තේ හැඳක්, ඒ වගේම රම්පෙ කරපිංච මේකට මම ගන්නවා. ඒ වගේම මට අවශ්‍ය වෙනවා කැකුළුහාල්, සුදු කැකුළුහාල් හෝ රතු කැකුළුහාල් ගන්න පුළුවන්. කැකුළුහාල් වලින් මේසහැඳි එකක්, අබ තේ හැඳක්, ඒ වගේම වියලි මිරිස් කරල් 2ක්. ඒකට ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා කහකුඩු තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැඳි 1/2ක්, ඒ වගේම බැදපු 3/5 කුඩු තේ හැඳි 2ක්, ලුණු අවශ්‍ය ප්‍රමාණයට, 3/5 ටික බැදගන්න තෙල් අවශ්‍ය වෙනවා, ඇපල් ටික මුලින් තම්බ ගන්න ටිකක් මම වතුර පාවිච්චි කරනවා, අවසානයේදී මම මිටි කිරි හොඳට උකු පොල් කිරි කෝප්ප 2/2ක් මේකට පාවිච්චි කරනවා. ඒ වගේම අවසානයේදී මම ඒකට සීනි හැඳි තේ හැඳි 1ක් වගේ එකතු කරනවා. මොකද මේ ඇපල් එක ඇඹුල්, ඒ නිසා ගොඩක්ම පැණි රස නැහැ. අඹ ඇඹරැල්ල වගේ ටිකක් පැණි රසට ගන්න මම ඒකට සීනි ටිකක් එකතු කරනවා. මේ විදිහට ඇපල් ගෙඩිය මැද ඇට ඉවත් කරලා මේ විදිහට කපා ගන්න සාමාන්‍ය ලොකු කෑලි වලට. මේ මැද හයිය කොටස ඉවත් කරන්න මුලින්ම මේ පහේ ටික ලූණු, මිරිස්, උළුහාල්, රම්පෙ කරපිංච ටික තෙල් ටිකකට දාලා ඒක හොඳට රත් කරගන්න. ලූණු ටික පොඩ්ඩක් මැල වෙනකම් 3/5 ටික බැද ගන්න. ඊට පස්සේ මේ කපාගත්ත ඇපල් ටික මේකට කලවම් කරන්න. ඊට පස්සේ මේකට ලූණු සහ ඉතුරු 3/5 ටික කලවම් කරන්න. මම මේක හොඳට කලවම් කරලා වතුර කෝප්ප 1/2ක් විතර දාලා ඇපල් ටික ටිකක් තැම්බෙන්න තියනවා. මේක හරි ඉක්මනට තැම්බෙනවා. එහෙනම් ගොඩාක් වෙලා බෙරි වෙනකන් තම්බ ගන්න එපා. විනාඩි 4-5ක් විතර මදගින්න තැම්බෙනකොට බලන්න බාගෙට තැම්බෙනකොට පොල් කිරි ටික එකතු කර ගන්න. දැන් මේක හොඳට බාගෙට තැම්බිලා තියෙන්නේ. දැන් මේ තැම්බිච්ච ඇපල් කරි එකට අර මුලින් තුව මිටි කිරි ටික එකතු කරගන්න. විනාඩි 5ක් විතර තැම්බෙනකන් ඉඳලා මිටි කිරි ටික එකතු කරන්න. එතකොට හොඳට ඇපල් බාගෙට තැම්බෙනවා. ඊට පස්සේ කිරි තැම්බෙනකන් ආයෙ මේ ටික පොඩ්ඩක් තැම්බ ගන්න. සාමාන්‍යයෙන් විනාඩි 3ක් විතර. මිටි කිරි ටික එකතු කරාට පස්සේ මේක වහන්න අවශ්‍ය නැහැ. ගින්දර ටිකක් අඩු කරලා මදගින්නේ හොයාගන්න. ඊට පස්සේ මේ අපි අරගත්ත කැකුළුහාල්, අබ සහ මිරිස් කරල් ටික කබලේ ටිකක් කැකුළුහාල් රාමත් පාට වෙනකම් බැදගෙන, අබ ටිකක් බැදගෙන මිරිස් කරලත් එකතු කරගන්න. ඊට පස්සේ මේක හොඳට කුඩු වෙනකම් බ්ලෙන්ඩර් එක නැත්තම් වංගෙඩියක කොටා ගන්න.
විනාඩි 3ක් විතර මේක දැම්මනකොට ලිප් ඔෆ් කරලා ඒ මම තියන්නේ මොකද ඇපල් ඉක්මනට ඉදුනහම බෙරි වෙනවා. ඊට පස්සේ කබල වැදගත් තුන පහ ටික කොටලා ඒකට එකතු කරගන්න. කොටාගත් තුන පහ ටික මේ පහේ ටික එකතු කරලා මේ ඒකට සීනි ස්වල්පයක් එකතු කරගන්න. අඩුම ගින්දරේ විනාඩි 2ක් විතර මේක සීනි එකතු කරලා තියන්න. හොඳට සීනි ටික දිය වෙනකම් මේ විදිහට වතුර ටික උතුරලා මේ කිරි ටික උතුරලා ඊට පස්සේ ලිපෙන් බා ගන්නවා.